සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවිත ක්‍රමවේදය මොන තත්ත්වයේ තුල තිබුණත් ඔබට මට පැවරිච්ච මූලික යුතුයකමක් තියෙනවා. ඒ තමයි ඔබ ජීවත් වෙන පරිසරයේ ඔබ ජීවත් වෙන ඒ සංගයේ තුල අනික් කෙනා වෙනුවෙන් යාඥා කරන්න. තාත්තා, අම්මා, පුතා, දුව මේ එක එක්කෙනා ස්වයං පුරුෂයා, භාර්යාව එක එක්කෙනා වෙනුවෙන් යාඥා කරන්නට ඕනේ. එහෙනම් ගොඩක් වෙලාවට රත්‍රන් අම්මේ තාත්ති පුතේ දුවේ යාඥා කරනවා වෙනුවට අපි දැන් මොනවද කරන්න හදන්නේ? අපි හදණ්ඩයි හදන්නේ. අපි වෙනස් කරන්නයි හදන්නේ. එනිසා හදනවයි කියන එකයි වෙනස් කරනවයි කියන එකයි වෙනම කතන්දරයක්. හැබැයි ඔබ යාඥා කරොත් අභ්‍යන්තරික පරිවර්තනයක් ඇති වෙනවා. යාඥා කළ යුත්තේ මොන වෙනුවෙන්ද? යාඥා කළ යුත්තේ මේ දේ වෙනුවෙන්. ආත්මයන් වහන්සේ කර්ණ කොටගෙන ඔබගේ අධ්‍යාත්මික භාවය ශක්ති සම්පන්න වෙන පිණිස මට බලය දෙන ලෙස යාඥා කරන්නට ඕනේ. එතකොට අධ්‍යාත්මයක් ගොඩනගෙන්න බලයක් ඕනේ. එනිසා තාත්තා, අම්මා, පුතා, දුව, ස්වයං පුරුෂයා, භාර්යාව කියන මේ කුටුම්භය තුළ ජීවත් වෙද්දී සහ ඔබ ආයතනයක් ඇතුළේ ජීවත් වෙද්දී උත්සාහ කරන්න රත්‍රනම් මේ තාත්තේ පුතේ දුවේ ආත්ම අනුභවයෙන් ඔබත් පිරෙලා ආත්ම අනුභවයෙන් අනිත් කෙනාවත් පුරවන්න. ආත්ම අනුභවයෙන් පුරවපුවාම ඇදහිල්ල කරන කොටගෙන ක්‍රිස්තුස් වහන්සේ ඔබේ සිත් තුළ වාසය කරන පිණිසද. එතකොට මේ ඇදහිල්ල ඇති කරගත්ත ගමම්ම මොකද වෙන්නේ? ඔබේ මගේ සිත තුළ, ඒ වගේම ඔබ පතන කෙනාගේ සිත තුළ ක්‍රිස්තුස් වහන්සේ ජීවමානව ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඇදහිල්ල. එනිසා ගොඩක් අය කියනවා පුතා වෙනස් කරන්න බෑ, දුව වෙනස් කරන්න බෑ, අම්මා වෙනස් කරන්න බෑ, තාත්තා වෙනස් කරන්න බෑ, ස්වාමි පුරුෂයා වෙනස් කරන්න බෑ, භාර්යාව වෙනස් කරන්න බෑ ෆාද. එහෙම තමයි කියන්නේ. හැබැයි ඔබ වෙනස් කරන්න යන්න එපා. ක්‍රිස්තුස් වහන්සේව ඒ ජීවිතය තුළ ස්ථාපිත වෙන්න ඉඩ දෙන්න. හැබැයි ක්‍රිස්තුස් වහන්සේව ගෙනියන්න නම් ඔබ ආත්මානුභාවෙන් පිරලා ඉන්නට ඕනේ. ගොඩක් වෙලාවට රත්‍රන්නම් මේ තාත්ති පුතේ දුවේ මේ ආත්මනුභාවයෙන් පිරෙන්න ඔබට මට වෙලාවක් නැහැ. ඒ නිසා හරි ලේසි වයිෆ්ට කියන්න මේ ඔය ඇඳගෙන ඉන්න ඇඳුම හොඳ නැහැ, වෙන ඇඳුමක් ඇඳගන්න කියලා කියන්න හරි ලේසිනේ. ඒකට වෙලා යන්නේ නැහැනේ. හැබැයි ඔබ ආත්මනුභාවයෙන් පිරිලා මේ වයිෆ්ට කතා කරන්න ගියොත් කාර්ය එතනදී ක්‍රිස්තුස් වහන්සේව දෙන්න තියෙනවා. එහෙනම් ඇයට කෑ ගහන්නේ නැහැ, ඇයට බනින්නේ නැහැ, ඇහත් එක උරණ වෙන්නේ නැහැ. ඇයගේ සිත ඇතුලේ ක්‍රිස්තුස් වහන්සේව තැන්පත් කරපුවාම ඇය වැරදි ඇඳුම අඳින්නේ නැතුව යනවා. එහෙනම් රත්‍රන් අම්මේ තාත්තේ පුතේ දුවේ දැන් මේකට අපිට වෙලාවක් නැහැ. අපිට ක්ෂණිකව වෙනස් කරන්න හැඩගස්වන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒනිසයි මේ ආත්මනුභාවයෙන් පිරෙනවයි කියන දේ අපි අත්දකින්නේ නැත්තේ. ක්‍රිස්තුස් වහන්සේව ස්ථාපිත කරනවයි කියන කර්ණ කොටගෙන, ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන යම් කිසි වෙනසක් ඇති වෙන්න ඕනයි කියන දේ අපි භුක්ති විඳින්නේ නැහැ. එනිසා ඔබට මට ආරාධනා කරනවා ස්වාමින් වහන්සේ මේ විදිහට ප්‍රේමේ මුල් බැස ස්ථීරව පිහිටා සිටින පිණිසද යාඥා කරන්න. එහෙනම් මේ අශුද්ධ ආත්මයන් වහන්සේගේ ස්පිරිතුවෙන් ඇයි පිරෙන්නට ඕනේ? ඇයි ඒ බලයෙන් පිරෙන්නට ඕනේ? අර ස්වාමීන් වහන්සේ ස්ථාපිත වෙනකොට ආදරේ කියන ඒ ශුද්ධ වස්තුව අර ජීවිතේ ඇතුලේ රැඳෙන්න යාඥා කරන්න ඔබ ඉදිරිපත් වෙන්නට යනවා. ඉතින් මේක ගොඩක් වැදගත්. ඒ නිසා මේ මොහොතේ බොරුවට කියන්න එපා. ඔය ආදරේ නෑ, ඔය ආදරේ නෑ, ඔය ආදරේ නෑ, ඔයාට මගේ ආදරේ වැඩක් නෑ, මගේ ආදරේ ඔයාට දැනෙන්නේ නෑ. මෙහෙම කීකේ ඉන්නවට වඩා ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරිලා ඒ ආදරය කියන දේ ක්‍රිස්තුස් වහන්සේ තුළ, ඔබගේ භාර්යාවගේ හදවත තුළ, ස්වාමි පුරුෂයාගේ හදවත තුළ, ඔබේ දරුවාගේ හදවත තුළ, අම්මගේ හදවත තුළ මෙහෙම ස්ථාපිත කරන්න. එදාට ඔබට තේරේවි අම්මේ තාත්තේ පුතේ දුවේ ආදරවන්ත හැඟීම්, ආදරවන්ත ජීවියක් කවුරු වගේද?
ක්‍රිස්තුස් වහන්සේ වගේ කැපවුණු වැයවෙන්න කැමති, සමාව දෙන්න කැමති, සහයෝගය දෙන්න කැමති, ලෙංගතු වෙන්න කැමති, ජීවේ දෙන්න කැමති, සහ සම්පූර්ණම ජීවිතේ පූජා කරන්න කැමති ආදරයක් අර පුද්ගලයා ගාව ඔබ ස්ථාපිත කරාවි. එහෙනම් වාසනාවන්ත අම්මේ තාත්තේ පුතේදී මම ප්‍රාර්ථනා කරනවා මේ කාල පරිච්ඡේදය තුළ ආත්මනුභාවයෙන් වසාගෙන ක්‍රිස්තුස් වහන්සේව ස්ථාපිත කරලා ආදරවන්ත ජීවිතයක් අනිත් කෙනාගේ හදවත තුළ ගොඩනගන්නට. ජෙසුස් වහන්සේ.